මගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳ නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මටත් රාලහාමිලා දෙන්නෙක් කියලා තියෙනවා, අනිත් කට්ටිය අයින් කරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ රක්ෂකගේ කුපාඩි පාලනයේ තියෙන වෙලාවෙත් මට කිසිදු ආරක්ෂාවක් දුන්නේ නැහැ. නමුත් මම මේ මරකම්, ජඩකම්, බලත්තකම් ඔක්කොම තියෙන වෙලාවෙත් මම මුණ දුන්නා, ජීවිතේත් ආරක්ෂා වුණා, ජනතාවත් මාව ආරක්ෂා කරගත්තා. හැබැයි මට ඒවල තියෙන දෙන්නත් ආපහු ගත්තා කියලාත් මට රස්සෙකුත් නැහැ. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අනිත් අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත්, අනිත් මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාව අවශ්‍යයි. ඉතින් ඒ ආරක්ෂාව කපාදු කිරීම යුතිසහගත නැහැ. ඒ ආරක්ෂාව කඩිනමින් නැවත ලබා දිය යුතු වෙනවා. විශේෂයෙන්ම පහුගිය 26 වෙනිදා ජනාධිපතිතුමා ගත ක්‍රියාමාර්ගයත්, ඒ වගේම පත් කරපු අගමැතිවරයත්, අමාත්‍ය මණ්ඩලයත් නීත්‍යානුකූල නැහැ. එහෙනම් නීත්‍යානුකූල නැති අමාත්‍ය මණ්ඩලයකට අගමැතිවරයෙකු දෙන නියෝග ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන් නොකළ යුතු කාරණයක්. මෙයනි අවස්ථාවන් ඉතිහාසයේ ඇති වෙලා තියෙනවා. මේ නීත්‍යානුකූල නොවන නියෝග ක්‍රියාත්මක කිරීම තුළින් ඒ නියෝගය ක්‍රියාත්මක කරපු නිලධාරියා තමයි අමාරුව වැටලා තියෙන්නේ. උදාහරණයක් තමයි මොරමුදලිගේ එරෙහිව දයානන්ද ලියනගේ නඩුව. ඒ දයානන්ද ලියනගේ නඩුවේදී නීත්‍යානුකූල නොවන නියෝගයක් මේ දයානන්ද කියන පොලිස් නිලධාරියා ක්‍රියාත්මක කරේ. මේක පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා දන්නවා. පොලිසිය ඉන්න අනිත් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරියුත් මේක දන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවේ නැත්නම් පොලිස් සේවාවේ පුහුණුවට යනකොට පුහුණු පාඨමාලාවේදීම උගන්වන එකක් තමයි මොරමුදලිගේ එරෙහිව දයානන්ද ලියනගේ කියන නඩුව. ඒ මොරමුදලිගේ එරෙහිව දයානන්ද ලියනගේ නඩුවේදී මේ පොලිස් ස්ථානාධිපතිවරයා නිවැරදි නියෝගයක් පොලිස් කොස්තාපල් දයානන්දට දුන්නා. මේ දයානන්ද පොලිස් කොස්තාපල්වරයා මේ නියෝගය ක්‍රියාත්මක කරා. අවසානයේ දයානන්ද පොලිස් කොස්තාපල්වරයාට විරුද්ධව නඩු ගියා. දයානන්ද පොලිස් කොස්තාපල්වරයා වැරදිකරුව බවට පත් වුණා. ඔහුට දඬුවම් ලබන්නට සිද්ධ වුණා. ඒ නිසා මම ඉතාමත්ම ආදරෙන් පොලිස්පතිතුමාටත්, මමත් හිටපු සේවයේ තැනක් නිසා, මාත් එතන කාලාන්තරයක් වැඩ කරපු නිසා එතනින් පන්නරය ලබාගෙන මගේ ජීවිතයේ මේ දේශපාලන ජීවිතෙත් ජයග්‍රාහී විදිහට යන පුද්ගලයෙක් වශයෙන් එතන ගරුත්වය තියන්න ඕන නිසා මම කියන්නේ අමාරු වැටෙන්න එපා. වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න එපා. නියෝග දෙන්න කෙනෙක් නෑ ඔතන. දැන් ඔය නීත්‍යානුකූල ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ. 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියනවා. 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන තෙක් දීලා තිබුණ ආරක්ෂාවයි අරගෙන තිබුණ ක්‍රියාමාර්ගයයි එසේම ගෙනියන්න, එසේ නොමැතිනම් අපහසුතාවයටපත් වෙන්නේ ඔබ වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න කියලා. නිසා මතක තියාගන්න, මොරමුදලිගේ එරෙහිව දයානන්ද ලියනගේ කියන නඩු තීන්දුව පොලිස්පතිතුමා ඇතුළු සියලු දෙනා මතක තියාගෙන වැඩ කටයුතු කරන්න කියන කාරණේ විතරක් මම කියනවා.